මේ අවුරුද්දේ අපේ ලංකාවේ සිදුවෙච්ච විශාලම ව්‍යසනය වුණේ මෙන්න මේ පාස්කු ප්‍රහාරයයි. ඒ අවාසනාවන්ත සිදුවීමක්. පාස්කු ප්‍රහාරයේදී ගොදුරු වුණ හැම කෙනෙක් ගැනම අපි මේ වෙලාවේදී මෙනෙහි කරන්නට අවශ්‍යයි කියන එක තමයි අපි කියා හිටියේ. නත්තල් උත්සවයේ සතුටින් ගත කරන්නට අවශ්‍ය වුණත් සැහැල්ලු මට්ටමකින් ඒ ප්‍රීතිය අත්දැකීමට අපි කටයුතු කළ යුතුයි කියලයි විශ්වාස කරන්නේ. පමණට වැඩිය බාහිර ආටෝපවලට ඉඩ නොදී ආධ්‍යාත්මික පැත්ත ගැන කල්පනා කරලා නිෂ්කලංක ස්වභාවයෙන් මේ නත්තල ගත කරන්න කියලා විශේෂයෙන්ම කතෝලිකයන්ගෙන් සහ කිතුණුවන්ගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ රතිඤ්ඤා පත්තු කරලා පරිසරේම සද්ද පූජාවක් කරන්නේ නැතිව අනවශ්‍ය වියදම් වලට යන ඒ මුදල් අහිංසක මිනිසුන්ට යම් ආකාරයක උපකාරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් වියදම් කරන්න කියන එක මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා. අපිට ආරංචියක් ආවා නත්තල් දිනේදී මත්පැන් අලවිසල් විවෘත කරලා තියන්නට රජය තීරණය කරලා තියෙනවා කියලා. ඒ ගැන අපි කනස්සල්ලටපත් වෙනවා. දාල දෙපාර්තමේන්තුව ඇයි නත්තල් උත්සවයට විතරක් මත්පැන්සල් විවෘත කරලා තියන්නට තීරණය කරේ කියන එක අපිට ප්‍රශ්නයක්. මම විශේෂයෙන්ම ඒ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා නත්තල් උත්සවයට මත්පැන් අලවිසල් වසා දැමීමට. සාමාන්‍යයෙන් අපි ආගමික උත්සවවලදී ගන්නා තීරණය මේ අවුරුද්දෙත් ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම අදාළ පුද්ගලයන්ගෙන් සහ රජයෙන්ද ඉල්ලා සිටින්නට මෙය අවස්ථාවක් කරගන්නවා.